आयुबोवन गैमिया यूट्यूब चैनल आदर पीलिगन मे मगे पिटिपास हिटवलत्मे कुरुलो विसिंग पेलकरपु शाके नमु गुडाक वाटीने शाके ओब अंदुरनो मे हरिमराश लस्सन नमक नुतिबुनाट रसवत गुणवत् शाके गेन तमय मम ओबट अद कील देने ओब दे मे नम एहुवाम इकन पड गेडी कील की उहाम समहार विट ओबट हिरिकितक देनेन पुलुवा नमुत मे पडगेडी एहेम नैत्तम देल बटु कील कीनो उडहलु कीनो इदि मेवा गोडाक रसवत् ए वगेम गुणवत् शाके दैन मेक समहार विट देल बटु कील कियन्ने मे गेडिय वटे वियमनक् वगे देलक् वगे बेंदिला तीयनो इदि ओब दन्नवा सामान्यं अपि कैमट गन्न एहेम नैत्तम बीमक् हदन्न गन्न रसवत् पलतुरक् तमयि फैशन फ्रूट दैन फैशन फ्रूट नं अपि व्यापारिक वगावक् वशयेनुत् वगा करनो इति मे फैशन फ्रूट कुलेम शाखेयक तमयि मे उडहलु कियन्ने इति मे शाखे दैन गत्तोत् सामान्यं दैन ओब फैशन फ्रूट गेडियक् गत्तोत् ए गेडियक् ओय टेनिस बोलयक् तरं वगे लोकुयि हैबै मे पड गेडि एहेम नैत्तम मे उडहलु सामान्यं गेडियक प्रमाणय गत्तोत् ओय पोडि टीक बोलयक् वगे प्रमाणयक् तमयि तियेन्ने नमुत् मेके रस गत्तोत् हरिम रसयि दैन मेवा कवरुत् वेव्वे नैति उनाट इस्सरनं गोडाक् कोय कलावल थैम तैनम एट वेटिले किन कुरुल्लो कैला एट दाल एवं पेल हेदिला वेल वगे गिहिल्ला इतिन गेडी हैम तैनम तीनो नमुत् दैन एन्न एन्नम मेवा अडुयि मोकद समहर आय मेवा अंदुरन्नेत् नैति हिंदा उदुलु गाल शुद्ध करला वाल पेलैटि कियला विसिक् करनवा इतिन मेके कोले गत्तो निकन बू गतियट तियेन्ने हैबै मेके कोल ए कियन्ने मे उडहलु कोल गोडाक गुणाई दैन विदेशवल मे उडहलु कोल ए कियन्ने पोडि दलु काले एहेम कोल आहारयट गन्नवा ए कियन्ने लंकावेत आहारयट गन्नवा ईट अमतरव केंद हदला गन्नवा मोकद मे दलु गन्ने टिकक कोले मेरुहाम ओब दन्नवा ओय मञ्ञुक्कवल एहेम अर सायनाइड गट्टी तीनन्ने ए वगे मेकेत पोड्ड सायनाइड गट्टियक् तियेनवा हैबै मेक केंद हदला एहेम बिव्वहाम गोडाक रोगवलट वटिनवा දැන් හැමෝටම තියෙන ප්‍රශ්න තමයි ඔය පෙනහළු රෝග ඊළඟට ලිංගික රෝග උද්දර රෝග දැන් ඔය ගප්සා වීම වළක්වනවා ඊළඟට අපස්මාරයට ඔය වලිප්පුවට තවත් ඔය රක්ත වාරයට එහෙම නැත්නම් ඔය ඔසප් වීම අක්‍රමිතතාවලට මේක ගොඩාක් වටිනවා දැන් ඔය උණක් හැදුන වෙලාවට උණත් මේ වෑන් දැන් උණ අඩු කරන්න උණත් මේක බොහෝ ප්‍රයෝජනවත් ඉතින් මේක අනිද්දේ තමයි මේක කැලේට හැදෙන්නේ. ඉස්සර මේව කැඳක් හදා ගන්න උනහම ගැමියුණන් ওই කැලේට ගිහිල්ලා මේව ටික කඩාගෙන ඇවිල්ලා තමයි ගන්නෙ. ඉතින් දරුවොත් හරි කැමති යනකොට මේව ගෙඩි කඩාගෙන ඒ කියන්නේ මේක ගෙඩියේ හරිම රසක් තියෙන්නේ. නිකන් ඇටේ නිකන් අර සව් ඇට වගේ නිකන් එහෙම. ඉතින් ඇටෙත් එක්කම අපිට හපලා කන්න පුළුවන්. මේ ඉතින් මේකේ අනිද්දේ තමයි දැන් ওই විදේශවල මේ කොළ ඒ කියන්නේ මේ කොළ වේලලා ඖෂධයක් විදිහට පානයටත් ගන්නවා. දැන් අපි නම් ගොඩක් වෙලා ලපටි කොළ තමයි මෙහෙදි ආහාරයට ගන්නෙ. ඉතින් මේක පැල කරගන්නත් එච්චර අමාරු නෑ. ඔබට තියෙන්නේ මේකේ. ඒ කියන්නේ මේ උඩහළු ඇට ටිකක් නිකන් විසික් කරා නම් පැල වෙනවා. ඒ කියන්නේ මේක දැන් මේ ගෙඩිය මිරිකුවාම මෙන්න මේ විදිහට තමයි ඇට එන්නේ. හරි ලේසියෙන් ඔබට පැල කරගන්න පුළුවන්. ඉතින් ඔබේ නිවසේ දැන් මේවා ඉතින් වඳ වෙලා යන හින්දා ඔය වැටකට හරි පොඩ්ඩක් මේ ඇට ටිකක් දාලා පැල කරන්න. එතකොට මේවෙන් බෝ කරගෙන ඔබට හොඳ පළතුරක් විදිහට. ඒ කියන්නේ දැන් මේවා වන පළතුරු කුලයට තමයි අයිති වෙන්නේ. මොකද මේවා ප්‍රසිද්ධ නැහැ. නමුත් කැලේ හැදෙන ගුණෙන් ඉහළ පළතුරු. දැන් අපි හැමෝම පුරුදු වෙලා තියෙන්නේ අඹ, කෙසෙල්, ගස් ලැබූ වගේ ප්‍රධාන පළතුරු වර්ග කීපයක්. ඉතින් මේ වගේ පොඩි පොඩි පළතුරු වර්ග වලටත් යනවනම් මේව ගොඩාක් එක එක අපි නොහිතන ගුණ වර්ගත් තියෙනවා. දැන් ඔය ආයුර්වේද වල එහෙම සඳහන් වෙනවා. ඉතින් ඒක අපේ නිරෝගීකමට ගොඩක් වටිනවා. දැන් අපි දන්නවා ව්‍යාපාරික වශයෙන් වගා කරන ගොඩක් පළතුරු වලට ගොඩාක් කෘමිනාශක, වල්නාශක එහෙම ස්ප්‍රේ කරනවා. නමුත් මේ වගේ මේ කැලේට හැදෙන අපේ දේශගුණයට ඔරොත්තු දෙන කිසිම වස විසක් නැති, පෝරක් ගහ දාන්න අවශ්‍ය නැති, ඔහේ හැදෙන මේ වගේ ශාකත් ඔබේ නිවසෙත් දැන් කවුරුත් මේව හිටවන්නේ නැති වුණාට නිකන් එක ඇටයක් දාලා පැල කරලා තියාගත්තොත් ඒක අනාගත පරම්පරාවට ගොඩාක් වැදගත් වෙනවා. ඉතින් මම මේ ගොඩක් වෙලාවට මේ වගේ ශාක ගැනත් අපේ කට්ටිය ගොඩක් ඉල්ලන හින්දා තමයි මෙහෙම වීඩියෝ දාන්නේ. ඊට අමතරව දැනට ඔබ
ගැමිය YouTube channel එක subscribe කරලා නැත්නම් අනිවාර්යෙන් subscribe කරන්න bell icon එකත් click කරන්න. එතකොට ඔබට අනිත් හැමෝටම ඉස්සෙල්ලා අපි දාන videos බලන්න පුළුවන්. ඉතින් අපි ඉදිරියේදී ගොඩක් නිර්මාණාත්මක video, දුර්ලභ video, ඒ වගේ ගොඩාක් වටිනා video ඔබ වෙනුවෙන් ගේන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි හිතනවටත් වඩා ඉක්මනට ගොඩාක් අපිත් එක්ක subscribersලා එහෙම එකතු වෙනවා. ඉතින් ඒක දකින්නකොට හරි සතුටුයි. ඉතින් තව දෙයක් තමයි දැන් මේ වීඩියෝ බලන්න ඔබේ යාළුවන්ටත් දැනගන්න අනිවාර්යෙන් ෂෙයා කරන්න. ඉතින් ඒක ගොඩාක් වටිනවා. ඉතින් අපි මේ වගේ තවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔබට තෙරුවන් සරණයි.